කොරලි මාළු රස බැඳ උයන විටය. අම්මා උයන්නට පෙර දීහැඹුල් අතගෑ කොරලි බඳින සුවඳ දිගේ වාෂා කුස්සියට ආවාය. කෙල්ල උන්නේ නාන්නට චීත්තපට ඇඳගෙනය. බඩගෙඩිය උඩින් චීත්‍ය ඇඳ විට සුදු කකුල් වලින් භාගයක් එළියේ. අම්මා කෙල්ල දෙස බැලුවේ පොංචි දුවක් දෙස බලන්නාක් බඳුවය. අම්මේ සුවඳ කොරල් ටික බැඳලම මාස්සාගේ උයන් ඉන්නේ. වාෂා ලිප ළඟට ආවේ කොන්දට අතක් තබාගෙන. තනියම එහෙම ලිඳ ළඟට යන්න එපා. නෑ අම්මේ, ප්‍රියා එනකන් ඉන්නේ, මාමලාගේ ගෙදරට දිව්වනේ. ඔය මේ වෙලාවටම යන්නේ ඔයාට මොනවහරි අරගෙන එන්න. වාෂාද ඒ බව දනී. කෙල්ල මේ වෙලාවට එහෙම ගොස් මස් ටිකක් මාළු ටිකක් දීසියක දමාගෙන අරගෙන එයි. අම්මා හදන දෙක මට ඇති අම්මේ. අනේ පොඩි නැන්ද එහෙම නෑ පුතේ, ආසාවෙන් දෙන්නේ. කිව්වත් වගේම ප්‍රියංවද ආවේ දීසියකුත් පුංචි කෙසල් කොළ මුලකුත් උස්සාගෙන. මොනාද ප්‍රියා? කුකුල් මසොයි මහියොක්ක තම්බලයි. අම්මා මොනාද හදන්නේ? මේ කොරලි ටික බැදලා උයලා කිරියොද්දක් හදලා මැල්ලුමක් හදන්න හිතුවේ. හදමු හදමු, මං කෙල්ලව නාවල එන්නම්. ප්‍රියංවදා දීසියකට මයියොක්ක කෑලි ටිකකුත් බැදපු කොරලි කෑලි ටිකකුත් දමා ගත්තාය අපේ බයිට් එක. ප්‍රියංවදා අම්මා දෙස බලා සිනාසී කීවාය. ප්‍රියංවදා ලිඳ වෙත ගියේ කෙල්ලගේ අතින් අල්ලාගෙනමය. දැන් මාස දෙකක පමණ සිට කෙල්ලව නාවන්නේ ප්‍රියංවදාය. කුඹුර ළඟ ලිඳට කෙල්ලව එක්කාගෙන ගොස් එතන ගල් ඇල්ලූ බිම ඉඳවා ඇය වතුර ඇද නාවයි. දැන් මම නානට හිතක් නැත. කුඹුරු දෙසින් එන සුළඟ ගතර සනීපය. ප්‍රියංවදා කෙල්ලව ලිඳ ළඟ ගල මත ඉඳවා ඇයදේ ළඟම ඉඳගත්තාය. කාපන් කෙල්ලේ. වර්ෂා මයියොක්ක කෑල්ලක් අතර ගත්තේ සිනාසීයේ. ගතර වදින සුළඟේ ඇත්තේ පුදුමාකාර සනීපයකි. මේ කොරලි කෑල්ලකුත් කාපන් ඉතින්. ප්‍රියංවදා කොරලි මාළු කෑල්ලේ කටු ඇර දුන්නාය. කෙල්ලේ කොළඹ යන අදහස ටිකක් හිතෙන් අයින් කරගනි. යන්නම ඕන නම් මේ ඔක්කොම එලි කරන්න බලාගෙන යන්. මාත් හිතුව ප්‍රියා, අමාරුයි නේද? අක්කටයි අයියටයි මේවා එලි කරන්නම වෙනවා. පැටියව ලැබුණට පස්සේ හිතමු නේද? ප්‍රියංවදා කෙල්ලගේ නිරුවත් පිට අතගෑවේ ආදරේනේ. එක අතකට දුක්කින්න දේකුත් නෑනේ. අයියා හැමදේම කරලා තියෙන්නේ උඹ වෙනුවෙන්නේ කෙල්ලේ. ඒකම තමා අයාව ටිකක් බලන්න ආස. හීනෙන්වත් පේන්න කියලා හිතපන්. මේ වෙලාවේ කොළඹ එකගෙන යන්න මටත් බයයි. ප්‍රියංවදා කෙල්ලව බිම ඉඳවා නෑව්වාය. වාෂාගේ දෑසින් ගිලිහුණු කඳුලක් වතුරක් සමග එක්වී ගලා ගිය ඇයට නොදැනීය. කෙල්ල තිතාතින් ප්‍රියංවදාගේ දෙපා අල්ලා ගත්තාය. උඹට පින් ප්‍රියා. අනේ ඉතින්. ප්‍රියංවදා කෙල්ලගේ කොණ්ඩේට ෂැම්පු බිඳක් දමා පිරිමදිද්දි ඇගේ ඇස්වලද කඳුලුය. කුක්කු ලොකු වෙලා ප්‍රියා මේ. වාෂා ඇඳුම් චීත්තපට බුරුල් කර කීවාය. ලොකු වෙලා තමා. මං පුළුවන් තරම් කාලයක් පැටියට කිරි දෙනවා. වර්ෂාට සීවී අවසන්දා ඔහුගේ පපුව මත මූණ තබාගෙන උන්නහිරුය. ඒ සුවඳ තවමත් පපුවේ ඇතැයි ඇයට සිතුනි. මේදා මහගෙදරට පය තැබී සෑහෙන කාලයකට පසුය. කවර ප්‍රශ්නයක් තිබුණද පවුල් ජීවිතයක් ගත කරද්දී ඒවා දරාගෙන බැදීම් රැකගත යුතුය. සක්විති මොනවා කීවද මේදා මහගෙදරට ආවේ ඒ නිසාය. මේදා ආවේ දුවස් සමග තනිවමය. මේදා දුවෝද වඩාගෙන ගිට පය තපද්දි සාලේ උන්නේ සුරම්යත් හිමාලිත්‍ය. මෙයා මොකද මේ? හිමාලි මේදා දකිද්දීම සිතුවාය. අම්මේ, කෝ ලොකු පුතත් ආවද? සක්විති එහෙමම අද කොළඹ වැඩ වගේට ගියා අම්මේ. මම මේ ත්‍රීවිල් එක කාවේ. වාහන උතුරුණ මොරගඩ පවුලේ ලේලිය යන්නේ ත්‍රීවිල් වලේ. ඇය කවදාවත් අයිතිවාසිකම් ඉල්ලූ කෙල්ලෙක් නොවේ.
මන් නාවල කිරි දීපු ගමන් එකන් ආවේ ටිකක් නිදිමතේ මෙහෙදා කීවේ අතවුන් දුව දෙස බලාය මල්ලි උඩ දාම්මේ අද අම්මා කතා කරන්නෙම නැති තරම් බව මේදාට නොවැටෙනවා නොවේ ඇය සියල්ල වාවා ගත්තාය උඩ ඇති මේදා දරුවාද වඩාගෙන උඩට ආවේ පිදුණු හඬෙනි පියගැට පෙළ මැද හරියේදී ඇගේ දැස් තෙමී ගියේ මේදා උඩ ඇඳ මත උන් කොල්ලා ළඟට වී මොහොතක් උන්නාය මේ දුව මහත්තයෝ උම්ම එකක් දෙන්න මේදා අඬමින් මෙන් කෙල්ලව විමුත්තගේ මුහුණට ලංකලාය පැය කාලා පමණ විමුති ළඟට වී උන් මේදා එහෙමම පහලට ආවාය ඒ වන විටත් දෙන්න සාලයේ මේ මං එන යනවා මේ මේදා කිය බිම බලාගෙන නිවසෙන් පිටවන්නටත් ප්‍රථම මේදාගේ දැස්වල කඳුළු පිරුණි මහගෙදරට ආවේ මොන මෝඩකමකටදැයි ඇය සිතුවාය මේදා ගේට්ටුවෙන් පිටතර ආවේ තීවිලරයක්වත් අල්ලා ගන්නට සිතාගෙන පාර පුරා තද අහුවය ඇය පාර අයිනේ බලාගෙන උන්නේ කෙල්ලවද පපුවට තුරුල් කරගෙන සක්විති ගිය ගමන නොගොස් යලි මහගෙදරට ආවේ මොනවදෝ දැනීමෙනි මේදා පාරායනේ දුවවද තුරුල් කරගෙන බලා සිටිති ඔහුගේ පපුවම ඇකිලී ගියේ ගෑණිගේ ඇස්සල කඳුළු බව සක්විති ඈතදීම දුටුවායි සක්විතිගේ වාහනේ දකිද්දී මේදාගේ හිතට සැනසීමක් දැනුනි එහෙත් පපුවෙන් ආ දුකට කඳුළු අලුත්තිය ඇයි බබා මේ සක්විති වාහනෙන් බැස දුවගෙන විත් ඇසුයේ ගෙදර යං මේදා කීවේ කට ඇද කරගෙන සක්විති අයව වත්තම් කරගෙන මෙන් වාහනයට නංවා ගත්තාය මටයි කෙල්ලටයි දෙන්නටම මේ ගෙදරින් කළේ එකම දේ මං ආයෙත් මේ ගෙදරට පය තියන්නේ නැහැ මහත්තයෝ කවදාවත් නැහැ මේදා කිවි අඬමිනි එහෙත් මං කවදාරි මල්ලිවයි කෙල්ලවයි එකතු කරනවා කරනවාමයි මේදා කිවි ඇස් ගිනියම් වෙද්දී වාෂා විමුක්ති පෙම් කතාවේ අටවෙනි දිගහැරුම මින් නිමාවේ වාෂා නමයත් සමග ළඟදීම හම්බ වෙමු.